සුබ දවසක් හැමෝටම මං අද කතා කරන්න යන්නේ වෙනස්ම මාතෘකාවක් ගැන. මං අද කතා කරන්නේ ගර්භණීත්වයට නිින්ද කොහොමද බලපාන්නේ කියන එක. ඉතින් ගොඩක්ම බලපානවා ඔයාලගේ ප්‍රමාණවත් නිින්දක් තියෙනවද නැද්ද කියන සාධකයේ මත ඔයා ගැප් ගන්නවද නැද්ද කියන එක හේතු වෙනවා. ඉතින් ඔයාගේ සහකරු සහ ඔබ දෙදෙනාගේම නිින්ද මේ සඳහා ගොඩක් බලපානවා. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපේ සිරුර හැඩගැහිලා තියෙන්නේ රාත්‍රී කාලයේදී නිදා ගැනීමටත් දවල් කාලයේදී වැඩ කිරීමටත්. ඉතින් රාත්‍රී කාලයේදී ප්‍රමාණවත් ලෙස උපරිම පැය 6ක් හෝ 8ක් දක්වා කාලයක් නිින්දක් ඔබට තිබිය යුතු වෙනවා. ඉතින් ඔබ දවල් කාලයේ මහන්සි වී වැඩ කරලා, ඒ කියන්නේ මොලේ හෝ ශරීරයේ වෙහෙසලා කිසියම් වැඩක් කරා නම් අනිවාර්යයෙන්ම රාත්‍රී කාලයේදී අනිවාර්යයෙන්ම ඔබට පැය 6ක හෝ 8ක නිින්දක් තිබිය යුතුම වෙනවා. ඉතින් මේක ඔබට, කියන්නේ ඔබ ගැප් ගැනීමට ඔබගේ සහකරුටත් තිබිය යුතුයි. ඉතින් ඔබ මේ ගැන ගොඩක්ම සැලකිලිමත් වෙලා ඔබ කටයුතු කරන්න ඕන. ඔබ රාත්‍රී කාලයේදී වැඩි වෙලාවක් නිදි වර්ජිතව, ඒ කියන්නේ ඔබ දුරකථනය හෝ ඔබගේ රූපවාහිනිය හෝ නරඹමින්, චිත්‍රපටි නරඹමින් ආදී කාලය ගත කරලා රෑ 1-2 නැත්නම් 3-4 වෙනකන් හරි නිදි වර්ජිතව ඉඳලා ඔබ පුරුදු වෙලා ඇති. ඉතින් මේක අදම වෙනස් කරන්න. මේ ගොඩක් බලපානවා ඔබ ගැප් නොගැනීමට. ඔබ කොපමණ ප්‍රතිකාර කරත් මේක දීර්ඝ කාලීනව කරගෙන යනකොට ඒ ගොඩක්ම ඔබේ ශරීරය දුර්වල වීමට බලපානවා. ඉතින් මේ නිසා ඔබ ශරීරය මහත් වීමටත් පටන් ගන්නවා. ඉතින් එය ශුක්‍රාණුවල ගුණාත්මකභාවය අඩු වීමට ගොඩක් හේතු වෙනවා. ඉතින් ඔබ ආහාර වේලක් ගත්තත්, වෙන ප්‍රතිකාර ක්‍රම කරත්, වෙන ඖෂධ ලබා ගත්තත්, කොපමණ උත්සාහ කරත් ඔබගේ නිින්ද ප්‍රමාණවත් නිින්දක් ඔබට නැත්නම් ඒ ගොඩක්ම අහිතකර ලෙස බලපානවා. ඉතින් ඔබ මේ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ අනිවාර්යයෙන්ම රාත්‍රී ආහාරය ලබාගෙන ඔබ නිදා ගැනීමට පැයකටවත් පමණ පෙර රාත්‍රී ආහාරය අනිවාර්යයෙන්ම ලබා ගත යුතු වෙනවා. ඉතින් ඊට පස්සේ අනිවාර්යයෙන්ම රාත්‍රී 10ට පමණවත් ඔබ නිින්දට යා යුතුයි. ඉතින් මේ ගොඩක්ම වැදගත්. තව කාරණයක් තමයි ඔබ ලිංගිකව එකතු වෙනවා නම්, ඔබ ඩිම්බ මෝචනය වන දිනේදී ලිංගිකව එකතු වෙනවා නම් හොඳ රාත්‍රී නිින්දකින් පසුව, කියන්නේ රාත්‍රී විවේකයක් අරගෙන ඔබ ඔබේ සහකරු අනිවාර්යයෙන්ම රාත්‍රී විවේකයක පසු උදෑසන 4-7 කාලයේදී ලිංගික එකතු වීමේ ගුණාත්මක ශුක්‍රාණු ප්‍රමාණයක් තිබෙන අතර මේ කාලය තුළ එක්ුණොත් අනිවාර්යයෙන්ම නිරෝගී දෙබ් ගැනීමක් සිදුවීමට පුළුවන්. ඉතින් ඔයාලා ගොඩක්ම මේ ගැන සැලකිලිමත් වෙන්න, මම හිතනවා ඔයාලට මේක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම මගේ චැනල් එකත් එක්ක දිගටම ඉන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, අදහස් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.